පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මම ඊශ්‍රායලයේ ඉතිහාසය පිළිබඳව මීට පෙර වීඩියෝ එකක් කළා. ඔයා ඒක බැලුවේ නැත්නම් පාල description එකේ link එක තියෙනවා. ඔයාට එතනින් ඒක බලලා එන්න පුළුවන්. එහෙම නැත්නම් උඩින් දිස්වන card එක click කරලා ඔයාට ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. අදත් අපි කතා කරන්න යන්නේ ඊශ්‍රායලයේ නවතම තොරතුරු සම්බන්ධයෙන්. ඊශ්‍රායලයේ විසින් රොකට් ප්‍රහාර වැළැක්වීම සඳහා අයන් ඩෝම් පද්ධතියට අමතරව ලේසර් අවි පද්ධතිය භාවිතා කරන බවට ඉරානය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. පසුගිය 7 දින හමාස් සර්ප්‍රයිස් ඇටැක් එක මගින් රොකට් ප්‍රහාර 5000ත් 7000ත් අතර ප්‍රමාණයක් එක දිගට එල්ල කරලා තිබුණා. එම අවස්ථාවේ ලෝක ප්‍රකට ඊශ්‍රායල් අයන් ඩෝම් පද්ධතිය බිඳ වැටුණා. එම නිසාම ඊශ්‍රායලය තුල ඇති වූ තත්ත්වය තවමත් ලව කම්පා කරනවා. එම අයන් ඩෝම් පද්ධතිය බිඳ වැටීමට හේතු වුණේ දරාගත නොහැකි ප්‍රමාණයකට නොනවත්වා රොකට් ප්‍රහාර එල්ල කිරීම. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඊශ්‍රායලයේ විසින් මෙම ලේසර් අවි පද්ධතිය වැඩි දියුණු කළා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ බව තවමත් තහවුරු කරගෙන නැහැ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ඊශ්‍රායලය වෙත ළඟා වුණා. ඒ සමගම දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානයේ පහර දීමේ වර්ධනයක්ද දකින්න තිබුණා. ඇමරිකානු ජනාධිපති සහ ඊශ්‍රායලයේ අගමැති අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එම සාකච්ඡාවේදී සාකච්ඡා කරනු ලැබූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යයට අනාවරණය කළා නැහැ. ඉන්පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ යුදකාලීන කැබිනට් මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ප්‍රකාශ වුණේ හමාස් සංවිධානයට විරුද්ධව දියත් කරනු ලබන ඕනෑම ප්‍රහාරයකට ඇමරිකාව කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා කියලා. එසේම ගාසා තීරයේ සාමාන්‍ය ජනතාවට සිදුවන හානි අවම කිරීමට කටයුතු කරන ලෙසද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා. එහිදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම නිමා කරලා තම රට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බව. එසේම ඊයේ දිනේ සිදුව තවත් වැදගත්ම සිදුවීමක් වන්නේ ගාසා තීරයේ රෝහලකට කරන ලද ප්‍රහාරය. ඊශ්‍රායලයේ ප්‍රකාශ කරන්නේ මෙය පලස්තීන ජිහාඩ් සංවිධානයේ වැඩක් කියලා. ඊශ්‍රායලයේ ප්‍රකාශ කරන්නේ පලස්තීන ජිහාඩ් සංවිධානය ඊශ්‍රායලය වෙත කරනු ලැබූ ප්‍රහාරයක් වැරදීමකින් රෝහලට එල්ල වෙලා තියෙනවා කියලා. එමගින් වෛද්‍ය කාර්ය මණ්ඩලය ළමයින් සහ කාන්තාවන් ඇතුළු 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් එම සුම්බුන් වලට යට වී තවමත් පිරිස සොයාගත නොහැකිව පවතින බවත් ප්‍රකාශ වුණා. පසුගිය දින 11 තුලම සිදු වූ දෙවැන්තම ජීවිතහානිය මේ බවයි දැක්වෙන්නේ. නමුත් පලස්තින ජිහාඩ් සංවිධානය ප්‍රකාශ කරන්නේ තමන් එම අවස්ථාවේ කිසිදු ප්‍රහාරයක් කරේ නැහැ කියලා. කොහොම වුණත් මෙම ප්‍රහාරය ලෝකයේ රටවල් වල මහත් ආන්දෝලනයකට පත් වෙලා තියෙනවා. ගාසා තීරයේ හිතෛශී රටවල් ප්‍රකාශ කරන්නේ මේක ඊශ්‍රායලයේ විසින් හිතාමතා සිදු කළ ප්‍රහාරයක් කියලා. ඒ වගේම මෙම ප්‍රහාරයට විරෝධය දක්වමින් තුර්කිය, සිරියාව, ජෝර්දාන් වැනි රටවල් වල ජනතාව වීදි බසිමින් විරෝධතාවය ප්‍රකාශ කරනවා. මේ විරෝධතාවලින් රජයන් වලට බල කරන්නේ මෙම යුද්ධය සඳහා මැදිහත් වන ලෙසයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අරාබි රටවල් කිහිපයක් සමග පැවැත්වීමට තිබූ සාකච්ඡා සියල්ලම අවලංගු කළ බවද පැවසුණා. එම අවලංගු කිරීම සඳහා ආසන්නතම ප්‍රකාශය වෙන්නේ මෙම රෝහලට එල්ල වූ ප්‍රහාරය කියලායි කියන්නේ. මෙම ප්‍රහාරය පවතින තත්ත්වය තවත් දරුණු කිරීමට ඉවහල් වන බවට නම් කිසිම සැකයක් නැහැ. මේ සම්බන්ධව ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ මේ ප්‍රහාරය හමාස් සංවිධානය එල්ල කළ බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශය පිළිගන්න බවයි. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල් රජය සාක්ෂි සහිතව සනාථ කරන ලැබූ බවද පැවසෙනවා. පවතින ගැටලුකාරී වාතාවරණය තුළ
අනුකම්පාව සහ වැඩි අවධානය ගාසා තීරය වෙත යොමු කර ගැනීම සඳහා ඔවුන් එසේ කර ඇති බව පැවසෙනවා. ගාසා තීරයේ සාමාන්‍ය ජනතාව සඳහා තවමත් සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වෙලා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් සිය ගණනක් ඊජිප්තු දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම වෙත ළඟා වෙලා තියෙනවා වුණත් ජනතාව අතරට එම භාණ්ඩ බෙදා හැරීමට කිසිම හැකියාවක් මේ වෙනකල් ලැබිලා නැහැ. රෆා පිවිසුම ඊශ්‍රායලයේ තුලින් හැර ගාසා තීරයට පිවිසීමට ඇති එකම පිවිසුමයි. එම පිවිසුම සහන ආධාර ලබා දීම සඳහා විවෘත කළත් කිසිදු ආකාරයකින් සරණාගතයන් ඊජිප්තුව තුළට සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඊජිප්තු රජය දැඩි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. කිසි ලෙසකින් හෝ කිසිදු සරණාගතයෙක් ඊජිප්තු රජය බාර ගැනීමට සූදානම් නොමැති බවයි දක්වලා තියෙන්නේ. ඊශ්‍රායල් රජයට සහයෝගය පළ කිරීමට මෙන්ම පලස්තීන රජයට සහයෝගය පළ කිරීම සඳහා විවිධ රටවල්වල උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒ අතරින් පලස්තීන සහයෝගය දක්වමින් පවත්වන උද්ඝෝෂණ තහනම් කිරීමට ජර්මනිය සහ ප්‍රංශය මේ වන විට කටයුතු කරලා තියෙනවා. එම උද්ඝෝෂණවලට සහභාගි වන පුද්ගලයන් රටෙන් පිටුවහල් කිරීමට හෝ සිරදඬුවමකට යටත් කිරීමට ප්‍රංශ රජය තීරණය කරලා තියෙනවා. විශේෂයෙන් ප්‍රංශ රජය මීට මාස කිහිපයකට පෙර උතුරු අප්‍රිකානු සම්භවයක් ඇති තරුණයෙකු පොලිසිය විසින් ඝාතනය කිරීම නිසා සහ ඊට විරුද්ධව ඇති වූ විරෝධතා නිසා විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. කොහොම වුණත් ලෝකය පුරාම දැන් දැන් යුදගිනි ඇවිලෙමින් පවතිනවා. ලෝකය සංවර්ධනය වීම කෙසේ වුණත් ලෝකය ආපසු ගමන් කිරීමක් හැටියටයි මම නම් මේ දකින්නේ. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ලොව පුරා සිදුවන විශේෂ දේවල්, විදේශ රැකියා සංචාරක කටයුතු පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අපිව Subscribe කරන්න, බෙල් icon එකක් ක්ලික් කරොත් අපි වීඩියෝ එකක් දැමෝ විගසින් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් වැදගත් වීඩියෝ එකෙන් නැවත අපි හමු වෙමු. විවිධ හේතුන් නිසා ලොව පුරා ඇවිලී තියෙන ගිනිදැල් නිවිලා ලොවට සාමය උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබම සුබ දවසක්.